සුබ දවසක්. ඉතාලම දෙකොන්ක ලස්සන පරිසරයක අපි ඇවිත් ඉන්නේ. මේ පරිසරයේ විවිධත්වය විෂමතාවයන් ඔබ දකින්න ඇති. මේ පරිසරයේ තියෙන විවිධත්වයන් විෂමතාවයන් මගින් තමයි ඔබ මම ජීවත් වෙන මේ සමාජයේ මිනිසුන් තුල පවතින විවිධත්වයන් සහ විෂමතාවයන්. අපි බලමු මේ විවිධත්වයන් සහ විෂමතාවයන්ට බලපාලා තියෙන හේතු මොනවද? ඇයි මිනිස්සු මේ වගේ විවිධ උනේ විෂම උනේ කියලා. සමහරක් මිනිසුන්ට නොයෙක් ගැටලු ප්‍රශ්න තියෙනවා. දරා ගන්න බැරි වේදනාවන් ගැටලු වලින් දුක් විඳින මිනිස්සු අපට හම්බ වෙනවා. ඒ වගේම සෞඛ්‍ය ප්‍රශ්න. නොයෙකුත් ප්‍රශ්න තුල විඳවන විඳවමින් ජීවිතේ ගෙවන්නා වූ මිනිසුන්ගේ කතාන්දරය කොහොමද කියලා අපි බලමු. ඒවට පිළියම් කොහොමද කියලා බලමු. ඒයි මිනිස්සුන්ට මෙහෙම උනේ කියලා අපි කතා කරමු. ඔබත් මමත් ජීවත් වෙන මේ සමාජයේ දිහා බලපුවාම මිනිස්සු අතර විවිධ ගැටලු විෂමතාවයන් තියෙනවා. සමහරු සෞඛ්‍ය ප්‍රශ්න වලින් පීඩා විඳිනවා. සමහරු විවාහ ජීවිතයේ ගැටලු වලින් පීඩා විඳිනවා. එතකොට මේ ගැටලු වලට හැමදාම එකම ස්වභාවයෙන් මේ ගැටලු පවතිනත් මේ ගැටලුව තමන්ව අත් නොහැර යන්නත් හේතු පවතිනවා. භෞතික වාදයෙන් එහාට ගිහිල්ලා අපි බලමු ඇයි මිනිස්සුන්ට මේ ගැටලු ඇති වුනේ. අයිතිවිලා හිටපු මේ කාන්තාව නිරෝගී හමුදාවේ නිරෝ විසින් සංහාරයට ලක් කරන ක්‍රිස්තියානි. මේ ක්‍රිස්තියානි සංහාරයට ලක් කරදී වදකාගාර තුල සිටින විවිධ පුද්ගලයන්ගේ පාදවලට හානි සිදු කරනවා. මෙම කාන්තාව බලාගෙන ඉන්න ඇය සතුටටපත් වෙනවා. සතුටටපත් වීමේ කාරණාව තමයි ඇය පසුපස ආපු මේ කකුල් දෙකම පණ නැතිවීමේ රෝගී තත්ත්වය. අපේ සමාජයේ මිනිස්සු ගාක් වෙලාවට තව කෙනෙකුට එරෙහිව අපහාසය පාවිච්චි කරනවා. අපහාසය හරියට පාවිච්චි කරන්නේ විනෝද ක්‍රීඩාවක් වගේ. උපහාසාත්මක හිනාව මිනිස්සුන්ගේ හිත පෙළා දමන සෝචනීය තත්ත්වයකට ලක් වෙන අවස්ථාත් තියෙනවා. මෙන්න මේ අපහාසය නිසා කාන්තාවක් දුක් විඳ ආකාරයේ ඇගේ සසරේ දුක් විඳින්නට සිදු වුණු ආකාරයේ එඩ්ගා කේසි කොහොමද අනාවරණය කරලා කියන්නේ කියලා අපි බලමු. අවුරුදු 22ක් වුණු යුවතිය එඩ්ගා කේසි ගාවට එන්නේ ඇයි ඉතාමත්ම තරබාරයි. එන්න එන්නම බර වැඩි වෙනවා. වෛද්‍යවරුන් මෑට පවසන්නේ පිටියුටරි ග්‍රන්ථවල අධික්‍රියාකාරීත්වය නිසා ඇයට මෙම තත්ත්වය අත්විඳින්න සිදු වෙලා තියෙනවා කියලා. හැබැයි මේ කතාව අහගෙන ඉන්නකොට ටිකක් මහතය සංවේදී වෙන්න එපා.
මේ කතා කරන්නේ අදි තර බාරුකම ගැන අධික මහත එතකොට එඩ්ගා කේසි අනාවරණය කරලා දෙන මේ කාරණේ තුල ඒ දැරිය ඊට පෙර ආත්මික ප්‍රංශේ ඉතාම දක්ෂ නැටුම් ශිල්පිනියක් ඇය නර්තනයේ යෙදෙන්නේ ඉතාම කඩිසරව දක්ෂ විලාසයෙන් නර්තනයේ යෙදෙනවා මෙම ස්ථානයට එනවා තවත් නර්තනයේ හදාරන්න විවිධ දැරියන් ස්ථූලතාවයෙන් අධික දැරියන් නර්තනයේ යෙදෙනවා බලලා මම අපහාස කරනවා අපහාසයෙන් hina වෙනවා හැබැයි බලන්න ඊට පස්සේ මේක පෙරලා ඇයට පැමිණුණු ආකාරය අපේ කාන්තාව කැමති ලස්සන වෙන ලස්සනට ඉන්නේ එඩ්ගා කේසිගේ කියවීම අතර මේ ලස්සන වීම රහස බලන්න එඩ්ගා කේසිට හම්බ වෙනවා ඉතාමත්ම ලස්සන කාන්තාවක් ඒ හරින සුරූපී මේ කාන්තාව කොච්චර සුරූපීද කියනවා නම් වෙළඳ දැන්වීම වලට පෙනී සිටින කාන්තාවක්. ඒ වෙළඳ දැන්වීම වලට පෙනී ඉඳලා කෝටි ගණන් මුදල් උපයනවා. සාල පරිමාණයේ ඒගේ ආර්ථිකයේ ගොඩනැගින්නේ මේ සුරූපී බව නිසා වෙළඳ දැන්වීම වලට පෙනී ඉඳලා. මේ කාන්තාවගේ ලස්සන වීමේ රහස මොකක්ද කියලා එඩ්ගා කේසිගේ කියවීම අතර තිබුණ කොහොමද? මේ මීට පෙර ආත්ම දෙකකට එහායි කන්‍යා සොයිරියක් සිස්ස කෙනෙක් මේ කන්‍යා සොයිරියට පැවරුණු රාජකාරිය තමයි Tamange පල්ලිය දේවස්ථානේ පිරිසිදු කරන එක දේවස්ථානේ තියෙන කැලි කසල මේ ඉවත් කරන්නේ Tamange දෑති කැලි කසල ඉවත් කරන්නේ මේ භූමිය සත්භාවයෙන්ම පිරිසිදු වේවායි කියන පවිත්‍ර චේතනාව ඒ නිසාම මේ ඉතාම සුරූපිනියක් වුණා ඒ වගේම මෙය විලඳ දැන්වීම වලට පෙනී සිටීම සඳහා පාවිච්චි කරන්නේ තමන්ගේ දෑත්. මෙයගේ දෑත් ඉතාම අලංකාර ලස්සන දෑත් දෙපළක් මෙයට හිමිවුණා. විවාහය කියලා කියන්නේ පුද්ගලයෙක්ගේ ජීවිතයේ එක්තරා සංදි ස්ථානයක්. විවාහයට සූදානම් වෙන බොහෝ කාන්තාවෝ එඩ්ගා කේසි ගාවට ගිහින් විමසා බලනවා මේ විවාහයට යෑම සුදුසුද සුදුසු පුද්ගලයා කවුද කියලා. එඩ්ගා කේසි අනාවරණය කිය දෙන්නේ සුදුසු පුද්ගලයා තෝරා ගැනීම ඔබ සතුයි ඔබ ගෙවන ආදර්ශමත් ජීවිතයේ මත ඔබට සුදුසු පුද්ගලයා මුණ ගැසෙනවා කියලා එඩ්ගා කේසි ගාවට ගියපු එක්තරා තරුණියෙක්ගේ කතාවක් මම ඔයගොල්ලන්ට කියන්න අවුරුදු 22ක් වුණු මේ තරුණිය එඩ්ගා කේසි ගාවට යන්නේ විවාහය සඳහා සුදුසු කාලයක් පුද්ගලයේ විමසා බලන්න කේසි ගාවට මේක ගිහින් ඇය විමසනවා කේසි ඇයට දෙන උපදේශය මොකක්ද ඔබ විවාහයට යනවා නම් දරුවන් සඳහා සේවය කරලා අනතුරුව ඔබ විවාහය සඳහා යා යුතුයි කියලා දරුවන් සඳහා සේවය කරන ස්ථානයක සේවය කරමින් දරුවන් වෙනුවෙන් කැප වෙමි ඔබට විවාහයට යන්න කියලා කියන කේසි එක ස්ථානයක් විශේෂයෙන්ම අනාවරණය කරලා දෙනවා මොකද මේ ස්ථානේ ඔබ සේවය සැලසිය යුත්තේ ගැහණු දරුවන්ට කියලා. මොකක්ද මේ කාරණාව ඇතුලේ තියෙන අන්තර් සම්බන්ධතාවය. මීට පෙර ආත්ම දෙකකට එහායින් මේ කාන්තාවක්. මේ කාන්තාවක් වෙලා ඉන්න මම විවාහ කර දෙනවා මගේ අම්මා විසින් තවත් සම්පුර්ෂයෙකුට සැමියෙකුට. මේ කිනාට මම කැමති නැහැ. මේ නිසා මේ ස්වාම පුරුෂයාට මම කැමති නෑ මට දරුවෙක් ලැබෙන්නේ නෑ ඒ ලැබෙන්නේ ඉන්න දරුවා ගැහණු දරුවෙක් මම විසින් මේ දරු ගැබ විනාශ කරලා දමනවා බලන්න මේ සිද්ධි දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතාවේ එතකොට මිය ගිය ආත්මේ ගැහණු ආත්මයක් දැන් කේසි මෙතනදි පෙන්නලා දෙනවා ඔබ විවාහයට යෑමට ප්‍රථම අම්මා නැති දරුවන්ට මවක් පාරමී පිරිය යුතුයි කියලා එහෙනම් ඔබට දැන් හිතන ඇති අපේ ජීවිත හා බැඳී තියෙන බොහොමයක් ගැටලු බද්ධ වෙලා තියෙන ගැටලු මේ මොහොතේ ෂණේකින් බලපෑත් වූ දෙයක් හෝ නිර්මාණය වූවක් නෙමෙයි මේක සංසාරගතව නිර්මාණය වෙමින් එන දෙයක්. එතකොට එඩ්ගා කේසි තවත් ස්ත්‍රියක්කට විවාහයේ කියන කාරණාවෙදි කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. ඒ කාන්තාව අහනවා සිව් දෙනෙත් තමන්ගේ අතපතා එනවා. මේ හතර දෙනාගෙන් කාත් එක්කද මම විවාහ වෙන්නේ? එඩ්ගා කේසි කියනවා මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් ඔබට මුණ ගැහිලා තියෙනවා වෛරක්කාරයෙක් විදිහට.
තව කෙනෙක් ඔබට මුණ ගැහිලා තියෙන ඉතාම හිතයිෂී මිත්‍රයෙක් විදිහට තව කෙනෙක් ඔබට මුණ ගැහිලා තියෙන බාධාකාරයෙක් විදිහට තව කෙනෙක් ඔබට මිත්‍රශීලීව ඔබත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා ඒ කෙනාගෙන් කොයි කෙනා ඔබ තෝරා ගත යුතුයිද කියන කාරණාව තියෙන ඔබ අතේ ඔබ දැන් යහපත් වූ ආදර්ශමත් ජීවිතයක් ගෙවන්න ඒ ගෙවන අතරතුර ඔබට සුදුසු පුද්ගලයා ඔබ විසින්ම තෝරා ගැනීමේ ශක්තිය ඔබට උදා වෙනවා ඇති කියලා එහෙමනම් මම කතා කරපු මේ සියලුම කරුණු කාරණා එක්ක ඔබට තේරෙනවා ඇති අපි ජීවිතේ විඳන විඳවන බොහොමයක් ප්‍රශ්න අපි විසින්ම සංසාරගතව ඇති කරගත්තු දේවල් කියලා. නම් එඩ්ගා කේසිගේ කියවීම් අතරින් ජිනා ස්වාමිනාරාමේ නිමෙන්ෂියස් කෘතිය තුලින් එළිදැක්වපු මේ කතා අතරින් කීපයක් පමණයි ඕගොල්ලන්ට මම ඉදිරිපත් කරේ. ඔබට නැවත නැවතත් මෙවැනි වීඩියෝ නැරඹීමට කැමති නම් මගේ channel එක subscribe කරන්න. මෙම දැනුම ඔබේ යහළුවන් අතර බෙදා හදා ගන්නට ඔබට පුළුවන්. මේ ෂෙයා කරන්න. මම වීඩියෝක් ඔබට නිකුත් කළ සැනින් ඒ ලබා ගැනීම සඳහා bell icon එක click කරන්න. නැවත අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.